නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතු කාය දුස්චරිත වාචී දුස්චරිත මනෝ දුස්චරිත කියන මේ දුස්චරිතයන් නොකළ යුතුයයි පැවසු නිසා අක්‍රියවාදෝ නමින් හඳුන්වන හැම තැනම කිසිදු බියක් නැතුව වාසය කරන පැවතුම් ඇති මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 89 වැනි කරස්සර ජාතක දේශනාව යතෝ විනුත්තාච හතාච ගාවෝ දණ්ඩානි ගේහානි ජනෝචනීතෝ අතාගමා පුත්ත හතාය පුත්තෝ කරස්සරං දෙන්නි මං වාදයන්තෝති යම් කලෙක්හි ගවයෝ පැහැර ගන්නා ලද්දාහුද මස් පිණිස නසනු ලද්දාහුද ගෘහයෝ දවන ලද්දාහුද ජනයෝද බැඳගෙන යන ලද්දාහුද එකල්හි නැසුණු දරුවන් ඇති මවගේ නිර්ලජ්ජ වූ පුත්‍රයා අමුදුර වූ ශබ්ද ඇති පටහබෙරේ වාදනය කරමින් ආවේය අනේක අප්‍රකාර වංචාවන්ගෙන් දූෂණයෙන් පිරිච්ච ලෝකයට සැබෑම මාර්ගය පෙන්වා දෙන සැබෑම පිරිසුදු බව පෙන්වා දෙන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්ත වූ පින්වත්නි අපි දැන් සූදානම් වන්නේ 89 වැනි ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට ගාථාව අර්ථය දැනගත්තා වචනාර්ථය මසා බැලුවොත් මේ යතෝ කියන ප්‍රකාශ වුණා යතෝ කියන්නේ යම් කලෙක විලුත්තාච හතාච ඡාති ඒ කියන්නේ මේ පැහැරගෙන එන ලද මස් කෑම පිණිස නසන ලද කියන අර්ථය ගාවෝච කියන්නේ ගවයා ඒ වගේම දඩහානීති ඒ ගම්මැසියන්ගේ ඒ ගෙවල් ගිනි තැබුවා ඒ අර්ථය තමයි මෙයින් ප්‍රකාශ වන්නේ ජනෝච නීතෝති බලහත්කාරයෙන් ඒ ජනයන් පැහැරගෙන ගියා ඒ බව මෙයින් ප්‍රකාශ වෙනවා පුත්ත හතාය පුත්තෝති ඒ කියන්නේ මේ නසන ලද පුත්‍රයන් ඇති මවගේ පුත්‍රයා ඒ කියන්නේ මේ ඇමති කෙනෙක් විසින් මේ ආකාරයේ දේවල් මහජනයාට සිද්ධ කරනවා ඉතින් මේ මහජනයා විනාශ කරන කෙනෙක් තමයි මේ ඇමතියා ඉතින් මේ ඇමතියාගේ මව ඒ විදිහට මහජනයා විනාශ කරන පුත්‍රයෙක්ගේ මව ඉතින් ඒ අර්ථයෙන් තමයි මේ ප්‍රකාශ වුණේ පුත්ත හතාය පුත්තෝති කියලා. පින්වතුනි දෙන්දිමන් නැත්තම් මේ කරස්සරං කියලා ශබ්ද කරන්නේ ඒ පටහ කියන බෙර විශේෂයෙන් නැගෙන ශබ්දයට. මිහිර නැති ශබ්දයට. පින්වතුනි මේ වචනාර්ථ නම් අපි දැනගත්තට මොකද්ද මේ ප්‍රකාශමේ කියලා හරියට වැටහීමක් ඇති වෙන්නේ නැහැ. මේ කතාව දැනගත්තොත් එහෙම ඉතින් ඒ නිසා අපි මේ කතාව හිමීට ඉමසා බලමු පින්වතුනි මෙහි වර්තමාන කතාව ප්‍රථම ඉමසා බලනකොට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මෙහෙරේ වාසය කරන සමයේ කොසල් රජතුමන් අරභයා තමයි මේ දේශනාව සිද්ධ කළේ ඒ කියන්නේ මේ කොසල් රජතුමාට තමයි දේශනා කළේ නමුත් මේට හේතු වුණේ එක්තරා නරක ඇමතියෙක් අයහපත් ගති පැවතුම් ඇති ඇමතියෙක් තමයි මේකට හේතුනේ. පින්වතුනි මේ කොසල් රජතුමාගේ ඒ සමයේ එක් ඇමතියෙක් මේ කොසල් රජතුමාගේ හිත් දිනාගෙන ඒ කොසල් රජතුමා විසින් කරන ලද ගම්මර ඇති බැවින් ඒ කියන්නේ ගමක් දෙනවා මොහුට ඒ ගමේ අයබද වලින් ජීවත් වෙන්න. මොහු මොකද කරන්නේ පින්වත් දැන් ඒ ගමේ නායකත්වය මොහුට ලැබුණානේ. මොහු කරන්නේ ඒ ගම අවට ඉන්නේ කැලෑවල ඉන්න සොරුන් සමග කුමන්ත්‍රණයක් කරනවා. ගම ආරක්ෂා කරන්න පැවරු මේ තැනැත්තා ගම විනාශ කරන්න තමයි කුමන්ත්‍රණය කරන්නේ. මේ සොරුන් සමග කතා වෙනවා මම මගේ ඒ රාජ්‍ය බලය ඒ නිල බලය යොදවාගෙන
නොයේ කරුණු කාරණා කියමින් මේ මිනිස්සුත් එක්ක කැලයට එන්නා. ඔබලා ඒ අතර මේ ගමට ගිහිල්ලා ගම පැහැරගන්න. ඒ ගමේ තියෙන වස්තු ආදී සියලු දේවල් පැහැරගන්න. ඔබට අවශ්‍ය දෙයක් ගන්න. ඔබලා ලබා ගන්නා වූ ඒ මොන හරි දෙයක් තියෙනවා නම් ඒයින් භාගයක් මටත් ලැබෙන්න සලස්වන්න. මොහුගේ ක්‍රියාව පින්වත්නි වැඩි දවසක් යන්න කලින් මේ මහජනයා අතර ප්‍රකට වෙනවා. ඉතින් මේ කොසල් රජතුමාට මේ බව ඒ මිනිස් විසින් සැලකරාට පස්සේ කොසල් රජතුමා මේ ඇමතියාට දඬුවම් කරලා වෙනත් ගම්මුලා දෑණියෙක් ඒ කියන්නේ ගමට වෙනත් නායකයෙක් පත් කරනවා. ඉතින් මේ සිද්ධිය බුදු පියාණන් වහන්සේට කොසල් රජතුමා විසින් සැලකරපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ කොසල් රජතුමාට දේශනා කරන මහරජතුමනි ඔය තැනැත්තා දැන් විතරක් නෙමෙයි ඉස්සරත් ඔය වගේම තමයි. ඔය වගේ වැරදි වැඩ කරා. කොසල් රජතුමාගේ ඉල්ලීම් පරිදි අතීත කතාව දේශනා කරනවා වර්තමාන කතාව හා සමානම තමයි. මෙහිදී මේ එක වෙනසක් මම නෑ දැනගන්න පුළුවන්. ඒ තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ එසමෙහි වෙලෙන්නේ. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ වෙලඳාම යන ගමන් ওই ගමට ඇවිල්ලා ගමේ වාසය කරන සමයේහි මේ ඇමතියා ඒ කාලෙත් මේ වැඩේම කරානේ. ඒ ගම්මැසියන් අරන් කැලේට ගියා. ඉතින් ඒ වෙලාවේ සොරු වෙලා ගම් පැහැරගත්තා. ඉතින් ඒ සොරු ගම පැහැර අරගෙන ඒ ගමේ හිටපු පැහැර ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ පණ සහිතව පැහැර අරගෙන ඒ වගේම හරක් ආදී ඒ සත්‍යයන් මරලා මේ මස් කරගෙන කැලේට ගියාට පස්සේ මේ ඇමතියා පටහ කියන ඒ බෙර වර්ගයේ වාදනය කරවමින් මිනිසුන් සමග ගමට එනකොට මිනිසුන් මොහුගේ වංචාව දැනගන්න කලින්ම මේ බෝධිසත්වයන් වහන්සේ සියල්ල නුවණින් කල්පනා කරලා මේ වංචාව කරන්න මේ ඇමතියා තමයි නැත්නම් මේ ඇමතියා මේවා කුමන්ත්‍රණය කරලා තමයි මේ කරේ මේ හොරු සමග කතා කරලා තමයි මේ විනාශය කරේ කියලා නුවණින් තේරුම් අරගෙන ගාථාවක් ප්‍රකාශ කරනවා. ඒ ගාථාව තමයි අපි මුලින්ම මේ ওই පින්වත් පිරිසට දැනගන්නට සැලැස්වේ. නැත්නම් මේ ජාතක දේශනාවෙන් මාතෘකා ගාථාව හැටියට සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේ ඔහුට අවඥා කරමින් ඒ ගාථාව ප්‍රකාශ කරනවා. ඒකේ අර්ථය තමයි යම් කලෙක මේ ගවයෝ පැහැර ගන්නා ලද්දාහුද මස් පිණිස නසනු ලද්දාහුද ගෘහයෝ දවන ලද්දාහුද ජනයෝද බැඳගෙන යන ලද්දාහුද වෙති. ඒ කල්හි නැසෙන දරුවන් ඇති මවගේ නිර්ලජ්ජී වූ පුත්‍රයා අමදුර වූ ශබ්ද ඇති පටහ බෙරේ වාදනය කරමින් ආවේ කියන මේ අර්ථය. පින්වතුනි දැන් වගේම තමයි ඉස්සරත් දැන් මේ ඇමතියාගේ ඒ දුෂ්චරිත ඒ සමයෙන් රජතුමාට ප්‍රකට වෙනවා. ඉතින් ඒ කාරණා දැනගත්ත රජතුමා ඒ ඇමතියාට දඬුවම් පනවනවා. අලුත් ගම්මුලා දෑණියේ ඒ ගමේ නායකයා වශයෙන් පත් කරනවා. පින්වතුනි බුදු පියාණන් වහන්සේ මේ සිද්ධි දෙක ගලපමින් පූර්වාප්‍රසන්දී ප්‍රකාශ කරනවා. එසමෙහි බරණැස්නවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන කාලේ අර ගමට වෙනදාම් පිණිස ගිහිල්ලා මිනිසුන්ට ප්‍රකට වෙන්නට කලින්ම තමන්ගේ ඥාණයෙන් මේ ඇමතියාගේ නරක වැඩිය තේරුම් අරගෙන ගාථාවක් ප්‍රකාශ කරමින් ඔහුට අවඥා කරපු ඒ නුවණැති වෙළෙන්දානම් දැන් මේ බුදු බවට පත් සිටින මම්ම වේදයි කියලා තමයි බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපමින් මේ ජාතක දේශනාව අවසන් කරන්නේ. පින්වතුනි මේ වටිනා ජාතක දේශනාවෙන් අනන්ත ප්‍රමාණ ආදර්ශ ගන්න පුළුවන් නුවණේ හැටියට. විශේෂයෙන් මේ බෝධිසත්වයන් වහන්සේ සංසාරේ පුරාම වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරපු හැටි, ඒවා පිළිකුල් කරපු හැටි, වැරදි වැඩ පිළිකුල් කරපු හැටි මේ තුලින් අපට දැනගන්නට ලැබෙනවා. එපමණක් නොවේ. විශේෂයෙන්ම අපට දැනගන්න තියෙන තවත් කාරණාවක් තමයි වැරදි වැඩක් කරනකොට අපි කියනවා ඔය වැරදි වැඩේ කරන්න එපා. ඔය වැඩේ පුරුද්දක් වෙන්න පුළුවන්. සමහර විට මේ දුම්පානය කරනවා කියලා හිතමු. ඒ දුම්පානය කරන්න ගත්තාම ජීවිත කාලය පුරාම ඒක පුරුදු වෙනවා. තින්මුතනේ බලන්න මෙහිදී මේ ගන්න පුළුවන් හොඳ ආදර්ශයක් තමයි අපි කරන වැරදි මේ ජීවිත කාලය පුරාම විතරක් නෙමෙයි සංසාරේ පුරාමත් යනවා. එතකොට එයින් ලැබෙන මේ දුක් විපාක, එයින් සිද්ධ වෙන අයහපත අච්චරයි මෙච්චරයි කියලා කියන්න බෑනේ. ඒ නිසා අපි යම් වැරදි වැඩක් කරද්දී තේරුම් ගන්නට ඕනේ. ඒක මේ ජීවිතයට විතරක් නෙමෙයි සංසාරයටත් යනවා. පුරුද්දක් වශයෙන් වෙනත් ආත්මවලදීත් අපි මේ වැරද්ද හදාගත්තේ නැත්නම් අපි පසුපස එනවා. අපට පුරුද්දක් වශයෙන් ඒවා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.